අද දවසේ අපි ඔබව සමිප කරන්න සූදානම් වෙන්නේ T අුේද පුද්ගලික සමාගමත් එක්ක. ඩ අයුුවද පෞද්ගලික සමාගමේ අලුත්ම හඳුන්වාදීම වන T අුරේද සත්කාර නිවාසය පෙිබඳව කතාබාහ කරන්න තමයි, අද දවසේ අපි ඔබත් එක්ක විදිරස සූදානම් ෙන් අයරේද පුද්ගලික සමාගම ගරු සභහපති කළමනාකා රධ්‍යක්ෂක දවශ්‍රී සේනා දීන මැත්තුවන්නේ එක. අපි ඔබතුමාව මේ හරවත් කතාබහට අයිබෝන් කියල පිළිගන්න. අයිබෝන්න බතුමන්ට අ දැන් අප ඔබතුමාගගේ දැනගන්න කැමති අදේවශය සේනා ධර්මාහත්මය මොකක්ද මේ තඩ අයුේ දායතනෙ මේ සත්කාර වැරසනක් පටං අරග තින ොක්දමික. ම ස්තුති අ්‍යවස්ථාවගින් ජනතාව මන්ත්‍රණය කරන්ඩ. දැනවත් කරන්න මට අවස්ථාවක් ලබාදුන්නේටමයක දැන්ට මංහිතන්නේ ලෝකටම අවශ්‍ය කරන කාරණාව ඒ කාරණාව තුළ මේ ලෝකයේ හැම මිනිියකොටම තමාන්ගේ වැඩිටික කරගෙන තව ඉසරහටයන්න පුළුවන් සමාරක් වෙලාවට මිනිස්සුන්ට වෙනත් කරනුකාරණා නිසා තමාන්ට ලෝක වෙනුවෙන් ස්්‍රරහට කරන්න තියෙන වැඩ කරන්න වෙලාවමගේ. වෙලාව මදිවෙනවා කියලා හිතන ඇයට මම සහයෝගයක් දෙෙනවා වෙලාව කළමනාකරණය කරගෙන තමන්ගේ දෙවපියෝ බලාගෙන තමන්ගේ දෙවපියන්ට අව්‍යරන දෙවල්ටික පිරිමහලා ඒටක දීලා ඒගොල්ලන්ගේ ආරක්ෂාව ස සතුට ඒගොල්න්ගේ අවශ්‍යතා ගැන ඔළුවෙ තියෙන බර අපිගාවට දීලාඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන් ලෝකෙට ගොල්ගේ පවුලට දෙන සෑම දෙයක්ම අඩු පාඩුවරකරුවද. එක තමයි මම කිව්ව මිනිස්සුන්ට මේ අවස්ථාව කොටස් දෙකක්. එකකොට සක් තමයි දෙමෝපියන්ට අවශ්‍ය කරන කරනුකාරණාටික මේ වහලටින් යන්නන පුළුවවා දෙවනි කොටස තමයි තමාන් කරට ලෝක වෙනුවෙන් කරන කරනුකාරණාටික ස්ට සිදල්දධකරගෙන යන පුළුවවා. එතකොට මම... ව්‍යාපෘතිය කාරණාව පටන් ගත්තේ වෙනස්ම ආකාරයයට. ම් මේ සාාම්ප්‍රදායක රෝගීක් බලාගන ස්ථානෙකුත් නවේ. මට වුවමනාව තිබුණා ලෝක වෙනස් කටල්වල තියෙනවා මට ුවමනාව තිබුණ විශ්‍රාමික සුවයට යම් තැනත් එක්කෝ තැනත්තියක් පත්වනාම පුද්ගලයට ඒ විශරාම සුයගීමට අවශ්‍ය කරන කරුණුකාරණා ටික එක්තැන් කල්ලා දීලා විශ්‍රාම කාලය සුවසේ ගෙවන් මං ඒක උපරිමේ හදලා දීර තියනවා මට පුළුවන් මට තීරණ හැටිය දෙකතම අප මුක්කය පරවාර්ථය ඒකට එන මකට්ටිය ඒගොල්ලො සත්තුට එ ගෙදර සතුටයඒ තමයි මගේ දැක්ම මට හිතන විදිහට මේ තඩි අයරු වෙද සත්කාර නිවාසය කියලා කියන්නේ මේ සාම්ප්‍රදාායිකව තියෙන වැඩිහිටි නිවාසයක්ද. හොඳයි ඒ ඒක ගැනුමංගාව දැනුවත් කරන්න දෝ සාම්ප්‍රදායක වැඩිහිටි නිවාසයක් මට පොත්ත ගැයන්න කිසිම අවස්ථාවයක් තිබුන්නේ. ඒවා කරන කණ්ඩෑම ලංකාවන්න. ඒගුලන්ට අවස්ථාව කිසි අඩු පඩුවක්නක මදීරතිය. මම පටන් ගරගැන තියෙන්නේ වැඩිහිටියෙකුට අවශ්‍ය කරන මානසික හා, සාරේදික නිදහසත් එක් නිරෝගී භාවය රැකගෙන දීර්ක කාලි නොමෙක ඉඩ නෙවෙයි. යා ඉන්නවනම් ගෙදර යාට අලුත්වෙෙන්ට යාට රිනේුවෙන්ට යාගේ මානසික ව්‍යාකූලතාවය යම් ප්‍රමාණයකට අඩුකර ගන්ඩ වෛද්‍යවරේ කම්බුවෙන්ට. බණභාවනාවක් කරනවන ස්වාමීන් වහන්ේ නම කම්වෙන්ට. වෙනත් අන්න ආගම කනම් ඒමාට පූජකතුමා තුමල්ලා හම්බුවෙන්ට. හම්බු වෙලා එකොල්ලට ඒක ඒ සම්බන්ධෝ දැනුවත්වෙන්ට. එතකොට අපිඔ වයසක කට්ටිය වයසක කියන්න මොඳර විශ්‍රාම සූුවයෙන්ගේ වන කට්ටියට අවශ්‍ය වෙනවා ශාරයට ව්‍යායාම ඒක ව්‍යායාම නැතිවීම මනසට ශරිරයට දෙකටම බලපාන. එතකොට ව්‍යයාම නැතිවීම මනුෂ්‍යයගේ සෞඛ්‍ය සම්පන්න තත්ත්ය දුරල් වඩත් බලපාන කාරාව මම ඔන්න ඕක වෙනස් කළලා තියෙනමිට. ඒකද පුළුවන් ෙකුල්හන්ට සාරික තෙන් ්‍යයාම ද්ධතිත්තින අපි සරස්කර යාම ක්‍රම වේද අඇත්තින ඒ එකට පුහුණු වෛද්‍යවරු ඉන්නවා ඒ වෛද්‍යවරුත්ක ව්‍යාමයක කරන්න පුළවා අනිත්තක තමයි උදේ හවස තමන් ගැන අවධානයන්ගන්න වෛද්‍යවරයෙක් කි යෝජ නකරතින ඒ වෛද්‍යවරයගේ අවධානයයට තමයි එ අර ජීවත්වන්න පුළුවන්. එතකොට එයාට ලැබෙන්නේ අයිුුවේද එයාගේ ශරීරයට ගැලකෙන කෑම වේලා. ැමෝටමුව පොදු කෑම වේලක් මේ කවදක්වත් හැමෝටම දෙන්න නෑ ඒ කෙනාට ගැලපෙන කෑමවේල අපි සකස් කරලා දය දරෝටික පෙටවට ගියාට පස්සේ තැමේ විශ්්‍රාම සුවයෙන් ඉන්න දෙමාපියන්ට මෙතනින් රැකවරණයක් ගන්න පුළුවන්ද. ඒ ඒ කාරණාව තමයි මේ මං පටන්ගන්න මූලික වෙච්ච වස්තු වීදී මොකද කියනවා නම් මගේ දැනහතුරුන් කන්තියන මෙතනින් ිහෙත්තරගෙනගිය අගෙනගර जीවත්වන දෙපලක් තමයි මට මේ යෝජනාව කරීඒගොල්ලු යම් රටකට යනවා අවුරුදු දෙකක් සඳහා ඒගුල්න්ගේ තාත්තාව හ නතර කළල අන්න පුළුවන්ද ආරක්ෂාව තින ප්‍රශ්න මගේගේ සෙ මම එහෙම කිව්වා ම මම යාට හා කියලා කිවා මම හා කියලා ඒගොල්ලු ගමනට සූ නම් ෙනකාමොකක්ද මේක කරන්න කියර කල්පना කර කල්පනා කරලා තමයි මම මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න සූධන කරග දැතිඒ හොක් හොඳර කෙරේගෙන න කියන විශේෂත්යයක් තමයි එක වැඩිහිටියකුට හෝ එක පවුලකට එක අපි අම්මයි තාතයි දෙන්න මේ නවාවනම් ඒකුල්ලන්ට නතුර වෙන්ඩ එක කාමරයා එක කබානයක ඒ ඇතුළ පැස ගිලිපදද තිය ඒ ඇතුළ ප්‍රතිකාරකිවීමම සඳහා අවශ්‍ය කරන ආම් පන්නටික ඔක්කොම තියෙන. එතකොට කෑම කණ්ඩ පුළුවන් එතකොටඒගොල්ලෝ හෝල් එක ඉන්න ඇඳන් දාලා තියනෙන මේ බෝඩිමක් වගේක් න මට එක තේරෙන්න කොයි රම වචට ගල පන්ඩ ොන්ට ගලා මේකෙ තියෙන්නේ මනුස්්‍යයකොට ගෙදර ඉන්නවා වගේම නිදහසේ කරන්න පුළුවන් දයා බැන් ඔය වයිසට ගයාම හඟක් කෑට එන අදහසත් තමයි ගෙදර ඉන්නකොට තමන්ගේ පරණ මතක කියෑන්න නොලුවට එතකොට ගලට සාහිතය න පන්සල් ැන්න් එවනාට පන්සල්ටයන්ඩ හිතුුණට එට පන්සල්ටයන්ඩ විදිහයක් නෑ පුතා රස්සාාවට ගල දරුවන්ට පුතාගේ දරුවන්ට ටීවෂන් පන්ති නොනා රස්සාාවටගේ හෙමනැත්තන්ඒ කණ්ඩෑමට අන්නි කොහරි වන්දනාමාන කරන්න එතකොට ම්‍යාවවෙක් කහු කරයි යන්න අවස්ථාවක් න මෙයාට ඒ අවස්ථාව ස්‍රගැන්ඩ අවස්ථාවුත් නෑ එහම වෙච්ච ැන් ඕනු තරන්ති නමංගේ න්ඳුන ෙනැති කොට මෙතනදි පුළුවන් ඒගොල්ලන්ට අපිට කතා කරලා කියන්නට යාලට අවශ්‍ය කාරණාව මොකද අපි ඉන්නේ එයාලගේ අවශ්‍ය කාරණාව කරන මේක තමයි අපේ වෘර්තිය එක කොට මම ෘතියක් කැටියට මේක කරන ගොඩ ම මේඒක නොවාඩුව කරනවා දැන් අපි කියන්නේ පුතෙක්කුයි දුවකු ඒ හෝ කෞුහඩි කෙනෙක් අම්ෙකට සාත්්‍යයකොට නුසලකා ඉන්නේ එක හරියට කරවා එක බොහොම ආහම්පු සිදුවීමක් දෙමාපියන්ට නුසල න්න න බොහම ආහම්පු සිදුවී ම දරුවෙක්ම හැම දෙමාවපියකොට මාආදරී හැම දරුවෙක්ම හැම මනස්යෙකට මාදරී ඒ මාදර නට මිනිසු අහිතනය ලංකා වාගන පංගල බෝ ආඩුයි ඒ ආදරේ තිබුණට මේ තියෙන දැන් අලුත් ආර්ථිකරටාව එතොකොට මේන් තරගකාරී ජීවරන රටාවත් එක්ක ඒකොල්ලන්ට අතහැරණ දේවල් බොහොමඇතිය සමාහරක් වලට අතහරන්නේ පොඩි දෙයක්ක් වවෙන්නපුළු අන්ගේ පොඩිදේවුණ දෙවාපියන් දැෙන නිල්ලොකයි දිියයට මම කියන්නේ ඒකට හෝදමද මේක ඇ මේකට අද කියමු දරුව දෙන්නෙක් අම්මායි හරි තාත්තයි දෙන්නම නවත්තරන. ඒකොල්ලු මේ දෙන්නව මෙහෙක්කව කරග මසට එක මාසය මෙහිදල ඒකුලාපෝගොල්කි දරටයවා එතකොට මේක ගොලු අලුත්ති මක් කලා තියෙන මොකල්ද අලුත්වීම ජමවපියන් දෙන්න මනසිකත්වය අලුත්වෙේලා ගෙදරී දරන්ගේ මානසිත්වය අලුත්තර බලට මහත්තයාහ දැන් අපි සතියකට පාරක් නිවාඩුවර්දදිනව. සතියකට පාරක් මිනිහෙක් නි වාඩුවක් ගන්න මම කියනවා වැඩ කරනයටයි වැඩ ලබා ගන්නයට හැමෝටම අනිවාරයෙන් සේවකයකොට සතියකට දවසක් ෝ දෙකක් නිවාර්ුවය මොද ට පවදා එමනුස්්‍යයා මේ ආයතනයට එන්නේ ඊට පවුදා එමනුස්‍ය එතනට එන්නේ අලුත් මිනිහෙක්වෙලා ශක්ති ජනක මිනිහෙක්වෙලා එන්න එකක් තමයි මේකින් වෙන් අපිගේමු දෙමාපියො දෙන්න සාම්ත්‍රදායක ජීවිතය මාස දහයක් එක දිගට ගෙදර ඉන්න කොට පක්ක කරගල මෙහි නවත්තනවා නැහැතලා එයා මාසකට පස්ස යනකොට ගෙදර කට්ිය අත් අල උත්වෙලා මෙ අත්තලුත්වෙලා ඒගොල් එතකොට ආපවු මේගොලන්ට මානසික ගස්ටනයකින් තොර කාලයක්ඉන්න පුළුවන් මේක චාරිකාවක් කියයනොටවැඩි වෙනස් දැන් කාඩහරි කියන්න පුළුවන් මම්ම කිවව කාරණාව ඔවු අපි අම්මයි තාත්යිඒක මාසකට පරක් කදරගමය අපි අම්මයි තාත්ඒක මාසකට පාරක් ්‍රකුණාාවලේ නිලාවීදියන් අපි අම්මයි තාත්තා ඒක මාසිකට පාරක් රටකට ඇවිදන්දයන්න ඔවු. එක හරි ඒක වෙනස් ඒෙදත් තමන්ගේ මුළු ඔක්කොම එකටඉන්න. මේ මේක මේ වෙන්වෙලා සතියක් මාසයක් සති දෙකක් හිටියම එක මිනිස්සුන්ට අලුත් මානසිකතත්ව බියෙන. ඒක තමයි මගේ මුක්්‍ය පරමාර්තය මගේ පරමාතයන්න මේ මැරෙන කම්ම දෙමමාගියු මේ ගෙනල අතර කරන්න න කියලා මංගේ අවශ්‍යතාව තිය දෙමවපියයාය ප්‍රිනිි් කරන් අලුත් කරන්න අලුත් මානසිකත්වයක් ඇති කරන්න අවස්ථාවක් ලබද. අද සත්කාර්ක නිවාාසය තුළින් ඔබේ දෙමාපියන්ගේ විශ්්‍රවාාම කාලය සහමේ සැඳෑ සමය බොහොම සුවෙන් ගත කරට පුළුවන්. එතින්න මම ඔබතුමාගින් දැනගන්න කැමතිී දැන් මේ නේවාසිකව ඉන්න මේ අම්මතාත්තට නැත්තම් මේ නේවාසිකව ඉන්න කෙනෙකුට දැ Tඩ අද සත්කාර්ක නිවාසය තුළ ඉඳලා ව්‍යයාමයක්ත් කරග වෙලාක් නැතිවේද නැත්තම් ප්‍රතිකාරය කරග වවෙවක් නැතිවේ දූනර කාමරාඩ් අඩස්සයට පත් වුණවාගේ වේද. ඒක තමයි මේ තියන වෙනස්කම කියැන අනි තැන්වලට වැඩි මේ එක තින වෙනස්කම ඒ එක තමයි මේ කාමරනෑ මේ මිනිස්සොන්ට ගියක් තින් නිවසා තමන් හිටියා වගේම වයස කාලේ ගම යන්න පුළුවන් අවස්ථාව එතකො ඒගොල්ලන්ට තියන හොඳ ව්‍යායම ඒගොල්ලන්ට භාවනා කරන්න පුළුවන් ඒගොල්ලන්ට බුද්ධාගේමන්න ස්වාමීන් වහන්සේ නක් වෙනත්තාගම කරන්නගේ අදාල පූජගවරේ කම්බන්න පුළුවන් අවස්ථාටික මේක තිය එතකොට මේ තියන පුස්ත කාල ක්‍රමවේදයක් ඒ අවශ්‍ය කරන පොත්පත් පරිශේලනය කරන්න පුළුවන් අපිගේමු පොත් බලන්ට බැරිම කෙනෙක් ඉන්නවා කියලා පොතක් අරගෙන උපස්ථයක අපි ලැස්ති කරලා තිනඒ පොත කියවන්න ඇහන්න කියවන් ඒසා විශාල ලොකු එකගැන අපි වැඩි හිටියෝ ආශ්‍රයන් ඉගෙන ගත්ත දේවල් ින් තමයි මේක හදලකි මේක මේ පොට්පත් බලලා මොනවර්දේවල් මං කොපි කරල හදපිකක්මේබේ මාට වැඩි හිටියයොත් එක්ක ඉන්ඳලා ලැිච්ච අධ්‍යකීම් බලින් හදපික් මොකද මේ මංහුග කාලයකින් දක්කරගනෙන්නේ මේකේ හුඟක් වැඩි හිතයයි අතරවෙලා ඉඳලා තියෙනවා රෝගීන් වශයෙන් මං ඒගොල්ලොත්ත එක්ට ඉන්නකොට එගොල්ල රෝගී අවස්ථාවේ මෙහෙ ඉඳලා බිහෙත්ති කාරගෙන ගිහිල්ල සනීප වෙලා අප ඔවිලා තිවා දවස්තුන හතර පහ සතිය ඔයි විදිහට ඉන්න ඉල්ලකිනවා ඒ මොකද ඒගොල්ලන්ටේ ලැබිච් සත්කාරත් එක ඒගොල්ලෝ කල්පනා කරනවා අපි පොටිකාලයක් මෙහහි ඉදලන මටත් බොහො සන්තෝසයේ ආවා හම ඒගොල්න්ට බොහම සන්තෝසය වා හම ඒගොත්තක් ඉදලෑ ම හිතනවා අපි හැමවෙලේම හරිදේ කරනවාන අපි හැමවෙලේම ඇත්තදේ කරනවන අපිහි ලැබෙන දේවරුත් හරි ලැබන ඒවත් ඇත්ත අපි දැම්මේ අරුතෙන් මහොද කතාවක් කියන්න එක මේක කියන්න මොනිී ආදරේ ම විශල් ලොකු දෙයක්න මේ හැනම් ළමයි කරන ආදරේ ගැන මට තේරුමත්මෑ අපි ආදරය කරොත් විතරයි අපිට ආදරේ ලැබෙන අපි කරුණාව දැක්කෝොත් විතරයි අපිට කරුණාව ලැබෙන් සමහරක් මිනිස්සු කියනවා දැම්මේ මට හබිලා ගෙන අපි හරි සුදු චරිත අපි නිවැදි චරිත නිවැරදි චරරිතක මිනිසුන් ඇවැර චරිතකරනවේ. නිවවැරදි චරිත වෙන්නේ නිවැරදිව ජීවත් වෙන මිනිසුන්. ඒ මිනිස්සුන්ට චරිතය නිවැරදි කරලා කියන්නට ඔේ. ඒ මිනිස්සුන්ට ඒඒ රයක්ක්ෂන් එක හම්බේනවා. මම කියන්නේ අපි මේ කරන දී වැඩිහිතියන්ට කරනදී ඒ මිනිස්සුත්තක් ඉඳලලා ඒමිනිස්ුන් ඇත්තරොත්. මේ මේ මූල්්‍ය වටනාකමක් ලාගන්න නැතුව අපි මුදලක් නතු කරන්න බැ අපි දලක් අවශම පත්ත න්න නමුත් අපි මේ කරන කාරණාව ඇත්ත කාරණාව. හරිකාරණාව. මේක මේ බොහොම සත්්භාවෙන් තමාගේ හිතන් කරොත් ඒ මිනිස්සකට කැමති. අපි කරන්නේ මයික. අපි වැඩිහිටියන්ට ආදරී අපි වැඩිටියය බලාගන්න අපි ඒගොල්ලන්ට නීති සම්පානය කරලන්න. කිව ගො කාමර ැස ට න්න ගොල්ලන්ට උදට ැග ටින ලාලවත්තින ඒලට කැන්දේක් එවිලේට තේකක් වෛ්‍යවරයා නිර්දේශ කරන පානයක් ලැබෙන ඉට පස උදේ පාන්දර ආරවේල ගොල්ලන්ට කාමරේ ගන්න පුළුවන් එම නැත්තං එතන ආර ගන්න අප ආපන ශාලාවතියන ඒක ගන්න පුළුවන් නැත්තං එලිය වෙනත්තැනක ආහාරසිික ගන්න පුළුවන්. එතකොට දුරකතන පහසුකමක් ලබා දෙනවාපි ඕනන් වෙලාහග කතා කරන්න පුළුවන් අම් එයාගේ. බාරකාරයන්ට ඒවගේ ටිකත්තියන ඒ ඒත් එක් ජීතය ගෙවන නිසා එගොල්ලු කාමරවැඩ සියදන්න තා කාරණාවක් කියන්න ඕනි මාසකට වැඩිය ඉන්න වැඩිහිටි පුද්ගලන් සඳහා අපි අලුතෙම කර අලුතංකයන එක කරනවාන්දන තතු මේ ළඟ පාත තියෙන සිද්ධස්ථාන. ළඟද පාත තියෙන නැරමුම් මිස්ටාන නන් හවසට අපි ගමු වැැවල්කට ඒඒ සෞන්දර්වය ඒ මාසික තෘපතිය ලබන්න අප අස්ාාවහද. ට කවරුත් එන්නවඕනෑ පුතාවත් කවරුක්කත් අද තාත්තක් කහුකරංජයන්නඕනනි මට මේ කුරුණෑ කල වැැවරවම බලන්න කියලා එක ගොලු මට කියන්න ඕනෙ අප එක මේ ක්‍රමවේදී ඇතුළ මේක තියනවා අපි දම දෙනී පන්සල බලන්ඩ් පන්් වස්නුවර පුරාවිද්‍යායක බලන්ඩ් අපි මේ යන තැන්ටික් මට කියන්න පුළුවන්ඉඳම හිව පන්නවල අලයනාාතාආකාාරය බලන්ඩ එත කොට කුරණෑ කල වැැවරව්මට ඒවාගේ ේසින් ගේගොල්ලන්ට බලඩ පුළුවන්තැනක ි ට එක පාර මාසිකට වැඩියේ ඉන්න අයවලුන් සඳහා මාසික එක පාරක් මේ පැකෙන්ජ ගඇතුේ මේ ක්‍රමවේද්‍යාත්වේ තිය තංා තිඩ අයරවිද සත්කාරණ මාසය තුලින් ඔබට මෙන්න මේ කියන පහසුගම් ටික ලබාදනට සූදනම් කලා තිබෙනවා ඉතිං අපි ඔබට තාරාධනා කරනවා මේ විඩියෝ බල්ල සහම මේ පහතින් යන දුරකතනම්කෙට ඔබට කතා කරන්නට පුළුවන් අපි අවසාන වශය නදර මත්ම අපි ස්ා ල බඳ ංචි හඳුන්වාද මක්කරමොහද තියන්නේ කොහොම මේකට සබන්ධ වෙන හබතුමගේ දුරතරන්ග මේ පිබඳ ංචි ත බ මේක කරණෑ කල දිස්ත්‍රක්කේ නාරම්මල නග්‍රේටාසන්නුව තියන්නේ ඔගොල්ලට මේක අන්තර්ජාලයේ හල බැලුවොත් ග මැප්ි තියීම මිර හොයාගඩ පුුවන් නාරම්මල කනය ගොඩ කියන මය තමයි මේක පවතින්නේ මේකට පැත් තියන ගණය ගුඩ පුඩාන රජ මහහාවිහාරය අපඒ පරිසාරයක් එක්කම ඇන්දල තමයි මේයට කරගෙන යන්නේ මටඒ ලොක සිිරු අභ්‍යයක්ම කරගෙන යන්න ලැබෙන එක මෙතැන් ටේනවා නම් බොහොමත්ම ලේසි මගේ දුරකථනෑකය බිඳුව හතයි එකයි එකසිය හල එකයි විි පහයි හතලිස් ප ඒකට දුරකතන ෑම තුමත් දීලා මාර්ග විස්තරය හොයා ගන්න පුළුවන් ඉට අමතරව අන්තර්ජාලයෙන් මාර්ග විස්තරහ ගන්නත් පුළුවන් නැත්තං කුරණෑගල නාරම්මල තලගහයාය ගනයකුඩේ කියන්නේ Tඩ අයිුරද තලගහයාය ගනයකුඩ නාරම්මල කියන ලිපිනය ටාවන පුගොලන්ටමතරහා ගන්න පුළුව. ඔතින්න්න අදවසේ රසසිෙන ටවීම මේ හරවත් කතා මහත්ත එක් සම්බඳනාට Tඩ අරේද ගලි සාගගේ මේ කරු සහපති කළමන කරාද්‍යක්ෂක තේවශ්‍රයි සේනාධදිර මැත්තුවන්ට, අප ප්‍රාමේ පුද කර සිදන. වතුමාට බොහම සූති මස.